ඔක්තෝබර් මාස 10 වන දිනටේ දින 75 වන යුද හමුදා සම්වත්සරයට සමගාමීව පැවති සාම්ප්‍රදායික සර්ව රාත්‍රීක පිරිස සජ්ජායනය සඳහා ඔක්තෝබර් මාස 5 වන දින ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත ගෞරවනීය මහා සංග්‍රහණය වැඩම කරවීම සිදු කළා. පසු වර්ණවත් පෙරහැරකින් යුද හමුදා දීපතිමන් විසින් සර්වඥ ධාතු කරඬුව වැඩම කර යුද හමුදා දීපතිමන් විසින් පුරාණ බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව මහා සංග්‍රහණය වෙත දෑත් වට්ටිය පිළිගන්වමින් යුද හමුදාවේ 75 වන සම්වසර දිනය වෙනුවෙන් පවත්වනු ලබන සන්ව රාත්‍රික පිරිස් සජ්ජායනය සඳහා ආරාධනා කිරීමෙන් අනතුරුව සන්ව රාත්‍රික පිරිස් සජ්ජායනය ආරම්භ වුණා. මෙම සන්ව රාත්‍රීක පිරිස සජ්ජායනය සඳහා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ එම මැතිනිය යුද හමුදා අධිපතිතුමන් සහ එම මැතිනිය හිටපු යුද හමුදා අධිපතිවරුන් ශ්‍රේෂ්ඨ රණවිරුවන් දෙදෙනෙකුගේ භාර්යාවන් වන ලලී කොබ්බේකඩුව මහත්මිය මෙන්ම මානෙල් විමලරත්න මහත්මිය ජේෂ්ඨලධාරීන් නිලධාරීන් සහ සෙසුනිලයින් බෞබිම වෙනුවෙන් දීපිදු රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. යුද හමුදා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද සර්ව රාත්‍රීක පිරිස සජ්ජායනයේ අවසානයේ සනිටුහන් කරමින් යුද හමුදා දීපතිතුමන් ඇතුළු ජේෂ්ඨධාරීන් බුද්ධ පූජා කටයුතු සිදු කර ආශිර්වාද ලබා ගත්තා. පසු අතිපූජ්‍ය මහා සංඝරත්නය වෙත හිල් දාණය පිරිනැමීමද සිදු කළා. විහාරස්ථානයේ විහාරාධිපති ඒතන වැටුණුවැවේ පූජ්‍ය ඥානතිලක ස්වාමීන් වහන්සේ විසින් 2024 ඔක්තෝබර් මාස 6 වන දින උදෑසන දානමය අනුශාසනාව පැවැත්වුවා. කෝටි 1000 ලක්ෂයක් ජනතාව විපතටපත් වෙන වෙලාවට, දුකටපත් වෙන වෙලාවට, ස්වභාවික විපත්වලටපත් වෙන වෙලාවට, සතුරු ආක්‍රමණයටපත් වෙන වෙලාවට, යුද විපත්වලටපත් වෙන වෙලාවට හැමදාම ඉදිරියෙන් ඉඳගෙන මේ 2 කෝටි 1000 ලක්ෂයක් ජනතාව රැක දුන්නා. රෙජිමේන්තු 24කින් සමන්විත වූ යුද හමුදාව එක් අංශවලට විසිරුණු අංශවලින් නොයෙකුත් විදිහේ සමාජ සත්කාරයන් අපමණ සේවාවක් ඉෂ්ට සිද්ධ කළා. සුවසාධන වැඩසටහන්, ඒ වගේම ශ්‍රී ලංකා රජයේ මහත් දායකත්වයක් දරලා රජයේ ශක්තිමත් කිරීමට රජයේ ගොඩනගාගෙන යන වැඩපිළිවෙල වලට ශක්තියක් වෙන්නට ශ්‍රී ලංකා යුද හමුදාවට ශක්තිය ලැබුණා. ඒ නිසා මේ වෙලාවේ සමාජ සේවා කටයුතු වෙන වෙලාවල් වල සිවිල් ක්‍රියාකාරිකම් වෙන වෙලාවල් වලදී ශ්‍රී ලංකා යුද හමුදාව ඉදිරියෙන් ඉඳලා කැපවීමෙන් ඉෂ්ට සිද්ධ කළා. මට මතකයි පහුගිය දවස්වල ගංගාතුර සිද්ධියක් වෙච්ච වෙලාවේ ශ්‍රී ලංකා යුද හමුදාව උතුම් පුංචි බෝට්ටුව නැගලා මහා ගංගාතුර යනවා අපි දැක්කා ආහාර පටවාගෙන. ඒ නිසා ශ්‍රී ලංකා යුද හමුදාව එල්ටීටී යුද්ධයේ 25 අවුරුදු යුද්ධයේ වෙලාවේ අපමණ කැපවීම කරලා 29,000කට ආසන්න පිරිසක් මහ පොළොවේ ලේන් රුධිරයෙන් දහඩියෙන් කඳුරෙන් තෙත් වෙච්ච වෙලාවේ මිනිස්සු මරණයෙන් බියෙන් හිටපු වෙලාවේ අහස සිව ගන්නට තරම් දරු සෙනෙහසෙන් මිනිස්සු දරුවෝ හදාගෙන දරුවන්ගේ මරණය ඇහෙන් දැකපු වෙලාව පාසල් මුර කරපු අවස්ථාවවලදී බස් එකේ අම්මයි තාත්තයි නොගියපු වෙලාවක හැමදාම කොළඹ ඉඳලා අනුරාධපුර ඉඳලා කොළඹට යනකොට මලකෙවල් ගණන් කර කර ගියපු වෙලාවල් වල මිනි පෙට්ටියට ඉහළ කොටේ දාලා සීල් තියලා මස් කෑල්ලක් දාලා මේ උඹේ පුතා කියලා මිනිස්සු කිව්වාම අම්මලා ගෙහ කොටේ බදාගෙන මගේ පුතේ ඇයි උඹ දාලා ගියේ රට වෙන්නේ ධාතිය වෙන්නේ දන් දුන්නු ඇස්සිස් මස්ලේ දන් දීලා ඒ කියපු දරුවගේ මූණ බලා ගන්නවත් අම්මට තාත්තට දහදුක් ඉඳලා දුක අම්මලාට අවස්ථාව නොතිබා තමන්ගේ මරණයට ජීවිතේ කැපකලේ මේ ජාතිය රැක ගන්නටත් රට රැක ගන්නටත් ශ්‍රී ලංකා යුද හමුදාවේ අපමණ කැපවීම කොපමණ ජීවත් අඩුම ධර්මීය යුද හමුදාවේ පත්තේ ලක් කන්නට බට්ටින් එකක් කන්නට මේ රටේ ඉන්න කිසිම නියමුට පුළුවන්කමක් නැහැ. අපට යුද හමුදාවේ යුද්ධයේ ඇහිදීපු මහත්තුරු දකින්න ලැබෙන්නේ නැති කනගාටුවක් තියෙනවා. දැන් අවුරුදු 30ක් වෙන ළමයෙක් යුද්ධය දැකලා නැහැ. යුද්ධය ඉවර වෙලා අවුරුදු 15යි දැන්. ළමයෙකුට අවුරුදු 30ක් වෙනකොට ඒ ළමයා යුද්ධය දැකලා නැහැ. ඒ නිසා මේ ඉන්න අත්දැකීම් බහුල. ඒ වගේම ක්‍රියාන්විතයේ හිටපු දිවි පරිදුවට සබල රණවීර රණසූර පදක්කම් උතුරු නැගෙනහිර පදක්කම් උතුරු පදක්කම් උතුරු නැගෙනහිර පදක්කම් ලබාගත්තු මේ රණවීරෝ ජාතිය වෙනුවෙන් අපමණ කැපවීම කළ ජීවිතේ සම්පූර්ණයෙන්ම මේ ජාතියට කැප කළ පූජා කරපු මිනිසුන් පෙන්ෂන් යනකොට දුකක් හිතෙනවා.
අනේ දෙයියනේ මේ අප වෙනුවෙන් අම්මා තාත්තාවත් නොකරම් කැමවීම කරලා මේ මිනිස්සු අපේ සමුගත්තා කියලා වෙනවා මා හිතන්නේ 165,000ක් විතර ඉන්න යුද හමුදාව දැන් පිට වැඩි 40,000ක් විතර අඩු වෙලා තියෙනවා තව අවුරුදු 3ක් විතර යනකොට අපිට මේ පේන පරණ මුහුණු දකින්න හම්බෙන්නේ නැහැ ඒ තරම් මම දැකලා තියෙනවා මම යුද හමුදාවට හැමදාම 1000කට බණ කියපු හාමුදුරු අවුරුදු ගානක් තිස්සේ හැමදාම උදේ පාන්දර 1000ක් මගේ පන්සලේ පිටත් වෙලා යනවා 1000ක් ආපහු එතෙන්ට ඇවිල්ලා බහිනවා ඒ බහින ළමයි යන ළමයි ඇඬු කඳුලේ බලාපොරොත්තු නැතුව ජීවිතය යන්නේ සමහර වෙලාවට අතරමැදි කඳුරුවට ආපුවාම යුද හමුදාවේ ළමයි දුවගෙන ඇවිල්ලා පන්සලට ඇවිල්ලා නූලක් ඉල්ලනවා නමුත් අපිට නූල් දෙන්න විදියක් නැහැ මේ දහස් ගානකට නූල් බදින්න වෙලාවක් වෙන්නේ නැහැ ඒ නිසා ජෙනරල් දලුවත් මැතිතුමා මම ඉල්ලීමක් කළා මේ වැඩේ හාමුදුරුවෝ කරන්න ඕනේ කොහොම හරි කියලා එදා ඉඳලා පටන් ගත්ත සියලුම යුද හමුදාවේ යුද හමුදාපතිවරු මේ සඳහා කැපවීම කළ උදව් කළා හැම දරුවෙකුටම සිත සාන්ති සරසන ආධිහත් එක වැඩ පිළිලා කියනවා ඉතින් ඒ නිසා කෙසේ වෙතත් මේ වෙලාවේ කෙටියෙන් කල්පනා කරගන්න ඊයේ රාත්‍රී කාලේ ඉඳලා මේ මොහොත දක්වාම අපේ හාමුදුරන් වහන්සේලා සූත්‍ර 24ක ධර්ම පිරිදේශනා කරලා අක්ෂර 48,000ක් වමන දේශනා කරලා ඒ තේන සත්‍යයෙන් සුවත්වතු ඔබලේ ඉදුරෙන් අපට උදව් කරපු ඔබට සබ්බ දුක්ඛ සබ්බ භය සබ්බ රෝග විනාශතු සියලු රෝග බය නැති වේවා කියලා මේ ඉන්න මහා සංඝරත්නයේ ඒ තේන සත්‍යයෙන් සුවත්වතු මේ සත්‍යක්‍රියා මේ සත්‍තානුභාවයෙන් ඔබට සෙත සාත්‍ය උදා වේවා පසුවේම අවස්ථාවේදී ආගමික සම්ප්‍රදාය අනුකූලව අතපෙන් වක් කිරීමද සිදු කෙරුණා